මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි බැසිල් රාජපක්ෂලා ඔය කට්ටිය අලුතෙන් ආණ්ඩුවක් හදලා ජනතාවට මේකේ පෙන්වන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ තමයි මෑත කාලේ ගත්තොත් 94 ඉඳලා එක දිගට ජනාධිපතිවරු හිටියේ ඒගොල්ලන්ගේ. ශ්‍රී ලංකාවේ ජනාධිපති හිටියේ චන්ද්‍රිකා ශ්‍රී ලංකා ජනාධිපති, මහින්ද ශ්‍රී ලංකා ජනාධිපති, මෛත්‍රී ශ්‍රී ලංකා ජනාධිපති. අගමැතිලත් ඒගොල්ලන්ගේ. දැන් ආපහු අපි හිටමු UMP එක පැත්තකින් තියලා හදනවා කියලා මෛත්‍රී මහින්දයි කට්ටිය එකතු වෙලා අලුත් ආණ්ඩුවක්. ඔන්න UMP එකේ ටිකකුත් පටලලා. ඒකට මොකක් කරේ සභා ආණ්ඩුව හරි මොකක් කරේ නමකුත් දාගත්තා කියමුකෝ. දැන් කවුද කරන්නේ ආපහු? 94 ඉඳලා එක දිගට මේ රට පාලනය කරපු ආයි කණ්ඩායම. දැන් ඕකේ මොකද්ද තියෙන මේ අලුත් කතාව? එතකොට ජනතාවට ඒකෙන් දෙන්න යන වෙන බලාපොරොත්තුවක්. එහෙම වුණොත් අපිට මේක මොකක් හරි කරන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්නයට මේ තියෙන අර්බුදයට කිසිදු සලසුම් සහගත උත්තරයක් රටේ ජනතාව සම්බන්ධ කරගෙන මෙහෙවන්න ආණ්ඩුවට වැඩපිළිලක් නැහැ. මේ රටේ තියෙන මානව සම්පත් භෞතික සම්පත් සම්බන්ධ කරගෙන රට තුල දැවැන්ත නිෂ්පාදනයක් කිරීමට අදාළ කරන කිසිම සැලැස්මක් නැහැ. රුපියල බාල්දු කරාම ඩොලර් එනවා කියලා කියනවා. රටේ ඩොලර් ඉතුරු වෙනවා කියලාත් කියනවා. ආනයන අපනයන පරතරය හරියනවා කියලා කියනවා. ඔය සූත්‍රය නෙමෙයිද මේ දෙගොල්ලොම 1978 ඉඳන් මේ දක්වා දිගටම ක්‍රියාත්මක කරේ අඛණ්ඩව. ඒක අසාර්ථකයි කියලා ඔප්පු කරලා තියෙනවා 78 ඉඳන් මේ දක්වා. මේ ක්‍රියාවලියෙන් දිගින් දිගටම සිද්ධ වුණේ රටේ ජනතාව මත එන්න 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 බදු බරයි, දඩ බරයි, ජීවන බරයි පැටවෙන එක විතරයි. මේකේ ජීවත් වෙන්න බැරුව මේ රටේ මිනිස්සු පිට රටට යන එක විතරයි. රටේ රස්සාවක් කරලා වැඩක් නැහැ කියලා වෙන කොහේ රස්සාවක් හොයාගෙන යන්න දරන උත්සාහය විතරයි. ඒගොල්ලෝ ඒකටත් කැමති. ඉතින් ඒ නිසා ඉතා පැහැදිලි මේ යන ආර්ථික ප්‍රතිපත්තියෙන් අයින් වෙන්න ඕන රට තව තවත් වේගෙන් ජන පීඩක ආණ්ඩුවක් බවට දැන් මේක පත් වෙලා තියෙනවා. වහාම මේ ආණ්ඩුව පළවා හරින වැඩසටහනට ජන මතයක් ජන බලයක් ගොඩනගන්න අවශ්‍ය වෙලා තියෙනවා මේ. ඒ නිසා ඒ සියල්ල ඇතුව මේ ජන පීඩක ආණ්ඩුව පළවා හැරීම සඳහා වන විරෝධතාවයක් විදියට ආණ්ඩුවට බලපෑම් කරන විරෝධතාවයක් විදියට ජනතාවගේ උමනාව නියෝජනය කරමින් මේ 23 වෙනිදා කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් තියෙනවා. ඒ උද්ඝෝෂණයට සහභාගි වෙන්න කියලා පීඩාවට පත් වෙච්ච සියලු ජන කණ්ඩායම් වලින් අපි ඉල්ලනවා. 2015 ජනවාරි 8 සහ 2015 අගෝස්තු 17 ජනවරමට කරගහපු මහින්දව ගෙදර යවපු සියලුම පට්ට UMP කාර්යෝ නොවන අපි දන්න ඒගොල්ලන්ට කියලා වැඩක් නැහැ. කොච්චර කිව්වත් එසේ නොවන ජනවාරි 8 පෙළ ගැහිත්ත ජනතා බලවේගයට අපි ආරාධනා කරනවා 2015 ජනවාරි 8 ළඟින් නතර වෙන්නේ නැතුව 2015 අගෝස්තු 17 ළඟින් නතර නොවි ආපසු නොගොස් මෙතනින් ඉදිරියට යෑම සඳහා වන ජන බලය පෙළගස්වන්න මේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධයත් එක්ක එකතු වෙන්න කියන පණිවිඩේ දෙමින් ඒ අයට මේක සහභාගි වෙලා ආණ්ඩුවට බලපෑමක් කරන්න බලයක් ගොඩනගන්න ශක්තියක් වෙන්න කියලා අපි ආරාධනා කරනවා.